විශේෂෙන් පසුගිය සතියක කාලයෙමනත්තම් පසුගිය සති දෙක කාලය තුළ රටේ විිවිධ මහජනතාව මුලාකිරම් සඳහා අවශ්‍ය කරන යම්යම් ක්‍රියාදාමයන් සිදුවනා. ඇතවසෙන් ඒ ගැන සමස්ත ශ්‍රී ලාංගික මහජනතාව කණගටු වයුතුයි. මොකද උදාහරණයක් හැටියට රටක් බංකුලොත් වුණනාට පස්සේ. ඒ රට ගොඩගන්න මේ රටේ ඉන්න දේශපාලන පක්ෂ නිසිආකාරව ක්‍රියාකාරණ නෑකයන්නේ. ඒම අආවාසනාවන්ත තත්ත්වයක්. කෙසේ හෝකමක් නෑ රනිල් වික්‍රම්සිංහ ජනාධිපත්තුමා විශේෂයෙන් එංගලන්තිදිත් ජපානිදිත්. ඒ වගේම සියලුම ආධාර දෙන කණ්ඩාඇම් වලිනුත් දිගින් දිගටම. එතුමා ඉල්ල සිටේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවෙන් නිදහස් කරගැනීම සඳහා දේශීය නය සහ විදේශයෙන් අය කෙසේද ප්‍රතිවව්හ ගත කරගෙන ක්‍රියාකරන්නේ කියෙන ක්‍රියාවලිය. ඒ සඳහා විශේෂෙන් යුරෝපයත් ඒවගේම ඉන්දාවච්චීනයත් එකඟ කරවගන්නේ කෙසේද කියන්න ක්‍රියාදාමයකන තමයි ජනාධිපත්තුමා වදානයයමු කළේ. කෝමාරි ශ්‍රී ලංකාවේ සියලූ දේශපානන පක්ෂ ඒ සඳහාසාහයෝගේ ලබාදීතුව තිබුණ. නමුත් ඒය නෙබයි සිදුවනේ විිබිධ බිල්ලන් මැවීම තමයි සිදුකරේ. ඒ ගැන ඇත්තවාසෙන් ජනාධිපත්තුමත් කණගාටූ ප්‍රකාශ කල තිබුණ තු බලාපොත්තු වනේ ඩොර් බිලියන අසු තුනක තිබෙන නය ප්‍රමාණය, ජාත්‍යන්තරය සමග සහ දේශයවසයෙන් කතා කරමින් එයින් ඩොර් බිලියන දාහතක මුදලක් අපපා හැරීම සඳහ තමයි දිගින් දිගටම සාකච්ඡා කරමින් ක්‍රියාකරමින් තිබුණි. දැ මෙවැනි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන අවස්ථාවක විරුද්ධ පක්ෂයේ හැට දෙදනෙක් චන්දය විරුද්ධව ලබා දෙනව නං. මහජනතාව ඒ දේශපාලන පක්ෂපාලනය කළ ඉතුව තිබෙනු. මොකද ඉතිහාසය කරපු දේශපාලනය අනාගතයේ ශ්‍රී ලංකාවේ කරන්න ඉඩදුන්නොත් මහජනය, මහජනය නැවත, අනාගත පරම්පරාව සම්පූර්ණයෙන්ම රටේ විනාසමුකයට ඇදළදාන්න තිබෙනවා. දැම් මේ රට බංකුලොච කරපු තත්ෙන් අනාගතයේ බංකුලොචත් කරන්න බැරිවෙන්න තමයි විශේෂීෙන් පාලිමින්තුේ අයවැය කාර්යාලයක් පිහිටුවන්න වෙනම පනතක් සමත කල තිේ. මීට පස්සේ දේශපාලන පක්ෂයම් කරුණු කිවෝොත්. පාලිමේන්තුවේ ඒ ගෙනත් තිබෙන අයවය කාර්යාලේ පනතය සඳහම් වෙනවා. ඔවුන් කියපු කාරණා කළහැකි කාරණා දෙන්න විග්‍රහ කල්ලා යවය කාර්යාලය ජනතාවගේ දැනගැනීම සඳහා කටයුතු කරන්න මුොකද ආණ්ඩු ප්‍රවස්ථාවේ එකල්සි හතලිසට හිෂ්නමය පණහා පනස්ස එක පනස්සක උල්ලංගි විච්ච නිසා. අනාගතයේ වැනි තත්ත්වයක් ඇති නොවන්න. තමයි ඒ අයවැය පනත පවා. අයවැය කාර්යාලයක් පාලිමේන්තුේ නව පනතකින් පිහිටුවන්න ක්‍රා කල්ල තිබෙන්. හෙන මේ හෙටිකාලය තුළ වැදගත් තීරණ රාශයක් ජනාධිපතිවරයා විසින් ගෙන තිබෙනවා. ඒක වැදගත් තීරණයක් ඒවාගේම දූෂණ විරෝධී පනත ආසියාව ඉන්දයායවත් මැලේසියාවත් නැති ශක්තිමත් දූෂණ විරෝධී පනත පාලිබෙන්තුට ගෙනවිත් තිබෙන. දැම්මේ දෂණ විරෝධී පනතෙනුත් සිදුවන්නේ. එකක් කෙනා දේශපාලනය කරන්න අරයට හොරා මෙයාට හොරා කියන ක්‍රියාම්වලයට, නීතිමේ තත්ත්වයක් ඇතිකිරීමම්. ඒන්න යම් කිසි හොරකමක් සිදුවෙලා තිබෙනවනම් එය කොහොමද නීතියරහැනට එකතු කරගෙන ක්‍රිය කරන්න. එතකොට කාටවත් අරහන්දීබිහන්දිී හොර කියන්න ඕන නෑ නීතිය තිබෙනවා නීති ඇතුළේ ක්‍රියා කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිකිරීම සඳහා ක්‍රිය කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන් ප්‍රති්‍රස්ථ පනතගෙන ලතිවෙන්.ඒ ඒ පනත ගෙනාවෙත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා. ්‍රී ලකාව නිහසෙන් පස්සේ අවුදු හැත්ත පහක් මන් නිතර සීපච් කරනවා නායකු එකේ විසි පහක් විතර ගාතනයට ලක්වෙල තිබෙනු. මේ ගාතයට ලක්විච්ච කිසිම නායකයගේ මූලාශ්‍රේෂයාගන්න අපෝසත්වෙල තින අවුදු හැත්ත පහක්. එන ප්‍රතිතස්ට පනත ඉතා වැදගත්. මොකද මානසික ත්‍රස්තවාදී පාලනී කිරම් සඳා ලෝකය නීතීති හදල තිබෙනු. යුරෝපේ නීත්‍රීති හදල තින. ප්‍රන්සේ නීත්‍රීති හදල තිබෙනවා. මානසික ත්‍රස්තවාදය වෙනස්. ඒනිසා තමයි පෙන්ටගනයට පහර දුන්නේ දැන්ගේ යන ගුවන්නේමවා සාමාන්‍යපුර වැසිී ගුවන්තට පොලේද අතඩකුට ගන්න බෑ අත තියෙන වැෑගික විතරයි පස් පපෝට් එක විරයි ැ මොලේ යන ත්‍රස්ථවාද. එතුන ොි ත්‍රස්ථවාදේ ක්‍රියාත්ම වෙන්නේ උඩු ගෝනදී. එහනම් මෙවැනි ත්‍රස්ථවාදය පාලනය කරන්න මෙෙන්ටලිටවල්සම් පාලනය කරන අවශ්‍ය කරන නීතරීති අවශ්‍යයි අපේ ශ්‍රී ංකාවක සියලුදන එකතු වෙල සම්මත කරගතයතුව තිබෙන. එනිසා තමයි පාස්කු ප්‍රහාරේදිත් ට වසර කීපකට කලින් සිියාවේ පුහුණෝ ලබබපු තිස්පහක් කතලයක් කටුණා ගුවන්තතුටු පලින් එනකොට ඒයා අගේ අතේතින පස්පෝර්ට් එකයි බෑගි එකයි විතරයි ඇැේ ොේ ීන ත්‍රස්තවාදේ එන මොලේ ත්‍රස්වාදය කොහොමද පාලනය කරන්න. මොලේ ත්‍රස්තවාදීෙන් කොහොමද ඒ අයගේ සිත් වෙනස් කල්ලා සමාජගත කරන්න. ඒ සඳහා නීතීතිය අවශ්‍යයි දැ ඒවා මේ ගත්ත ඉතා වැදගත් තීරණ. ඒවගේ මතමයි මාධ්‍ය මාධ්‍යයට හෝය බුරුබිල්ෙක් පාන්න ත්සා කරනවා. මධ්‍ය මර්ධනය කරන්න නෙමයි මාධ්‍ය සංවර්ධනය කරන්න. ආසියාවේ ශක්තිමත් මාධ්‍ය්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ තියෙනවා කියන තන්ට ගෙනන්න නම්. ලෝක අනිත රටවල තිබෙන මාධ්‍ය නීති රීතිරි ශ්‍රී ලංකාවට අවශ්‍යයයි. එතකොට ඒවා ඒ රටවල්ට හොඳයි අපේ රටවල්ට ගේනොකොට ඇයි ඒවා අපි හොඳ නෑගල ප්‍රකාශ කරන්න ඇත්තවසෙන් මාධ්‍ය මර්ධනයක් නෙමේ මධ්‍ය සංවර්ධනයක් කරන්න. මාධත්‍ය ී්‍රීති අවශ්‍යයි, මාධ්‍යාපාරයට උගත් දක්ෂ මාධ්‍ය පරයේේෂනාත්මක සොයල බල්ල ක්‍රියා කරන කණ්ඩාය මව්‍යයි. රනිල්වික්‍රම සිංහ මැතිතුපා අගමැතිහැටියට ඉද්ද. විශේෂයෙන් මාධ්‍යව්‍යාපාරයට දුන්නා අවස්ථාව මාධ්‍යකරුවන්ට අවස්ථාව ලබා දුන්නා අපහස කිරිවේ නීති ඉවච් කරා. එතකොට ඕනෑම කෙනෙකුට අපහස කිරීමේ නීති ඉවච කර හම මාධ්‍යවේදිී ආදර්ශමත්්‍රදියට ක්‍රියා කළ යීතුව තියෙනවා. පර්යේෂනාත්මකව, ඒ කියන්නේ රිසච්චගක් කල්ල හොයල බල්ල ලියන මාධ්‍යේදීන් සමාජයට අවශ්‍ය කල තිබෙනවා. එහෙම නැතුව අපි ඕපදූපතත්යෙන් මි දෙන්න තිබෙන. ලෝකයේ දියුණු රටවල්ගිය තනට මාධ්‍යය සංවර්ධනය කළීතුව තිබෙනවා. ඒ සඳහා පියවර ගණමින් ඉන්නවා. විශේෂයෙන් දූෂණ විරෝධී පනතිදිී ශ්‍රී ලංකාව ලෝකෙ රටවල් එකසි අසුවකින් එකසි එක්වෙන ස්ථාන සිටින්නේ. එනම් ලෝකෙ පලවිෙන ස්ථානය තියෙන රටවල් ගත්තොත් නවසීලන්ත වෙන්න පුළුවන් එහෙමනත්තං. දෙෙන්මා කිය වෙන්න පුළුවන්. ඒම නැත්තම් ෆින් ලද්දේ වෙන්න පුළුවන්. ඒ රටවල් එතන්ට ගිහිලදී බෙන්නේ. කුමන නීතරීති පද්ධතියක් තුළද. එහම නැත්තං එකිනෙකාට හොරා හරා කියගෙන දේ රටවල් එතෙන්ට ගිහිලතිබෙන්නේ. ඒ ැත එකනෙකාට හොා හොර කියගන්න බැරි. නිත්‍යානුකූල නීති රාමුවක් තුළ කටයුතු කරන්න පුළන් සමාජ පරිසරයක් නිර්මාණය කිරීමයි පසුගිය මේ කාලේ තුළ සිද්ධ කල්ල තිබෙන්නේ. එනිසා තමයි දිගින් දිගට ම පි කියන්නේ මොන ප්‍රශ්න තිබුණත් ජනාධිපත්තුවා ප්‍රකාශ කල්ල තිබුණ විපක්ෂයේ විපක්ෂණයකමට කිසිදු හානියක් නොවන්න ආණ්ඩු ක්‍රමවස්ථාව අනුව මුළු මහත් රට ඒකරාශී වෙලා මේ රට ගොඩ ගැනීම් සඳහා ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒම නැතුව මැතිවර්ණ වේදිකාාවට පිය අහල් එක දෙන්නම් අහවල් එක දෙන්නම් කියලා බුරූ ප්‍රචාර අරගෙන ගිහිල්ලා වසර හැත්ත පහකට පස්සේ රට සම්පූර්ණෙන්ම බංකුලොත් තැන්ට පත්වෙල තිබෙන. දැන් මෙතරින් මිදෙන්ඩ නම් මෙතරින් ඉදිරියට යන නම් මහජනතාව ගතේ පී වැඩි තිබෙන. දේශපාලන පක්ෂාතය එනව. දේශපාලන පක්ෂපාලනය කිරීමේ බලය මහජනතාව සතුයි. එන ගමට ාවහම දේශපාලන පක්ෂවල්ල කණ්ඩායම්. ඒයගෙන් අහන්න ඕන ඔබ අපි පට්කල්ල තිබෙනව පාල්ලිේන්තුවට ඔබට එතන ජාතික සභාව ඇතිකල්ල තිබෙනවා. ඔබ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එකඟ වෙලාද. ඔබ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වෙලාද. ලූකේ අනිත් රටවල් හිස එසු හිස ඔසවාගත්ත වගේ ශ්‍රී ලංකා වාසියාව ඉහළ තැනකට හිස උසවාගන්න නම්. අපි සියලු දෙනා එකට ක්‍රිය කළ තුව තිබෙන. ඒ සඳහා ජනාධිපත්තුමා සැබෑ දේශපාලන වෙනසක අවශ්‍යතාවය ඒ දූරේ භාරගන්න අවස්ථාවේ ේතුමා ප්‍රකාශ කර ඇත්තවැසිෙන් ශ්‍රී ලංකාවේ මහජනතාව කනග්ඩ වීතුයි දැනට වසර විසිපාහ ඩුඩුදී. එතුම මේරට බාරගත්තනං අද ලෝක ඉහළ රටක් හැටියටයි ශ්‍රී ලංකාව වැජබෙන්. ඉතිේනිසා සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාවත් කල්පනාවෙන් ක්‍රියා කළ ීතුයි ේශාලන පක්ෂෝල්ට ඕනද කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. දේශපාලන පක්ෂ පාලනය කිරීමේ බලේතිවෙන්නේ මහජනතාව සතුවයි. එනම් මහජනතාව ග්න්නියන්ගම් මට්ටමෙක් ඒ සඳහා පෙළග සීතු තිබෙනවා. පසුගිය දිනකීපය තුළ බැංකු පද්ධතිය කඩාගෙන වැටයි කියලා බැංකු ලියට දින්න නොෙකුත් පහත්මට්ටම ක්‍රියාවන්ටෝල ඉදිච්ච දේශපාලන පක්ෂවල නියෝජිතයන් නැවත ඒ අයගේ මනස වෙනස් කල්ලා. එඒයාගේ මනස ශ්‍රී ලාංකික පුරවසියන් වෙනුවෙන් යොමු කිරීම මහජනතා විසියෙන් සිදු කළ යුතුව තිබෙන. එනිසා මේ තත්ත්වෙන් ශ්‍රී ලංකාව අද ජනාධීපති රනිල් විික්‍රම් සිංහ මැත්තුමා ප්‍රකාශ කල්ල තිබෙනවා සැත්තැම්බර් මාසය අගවන විට ශ්‍රී ලංකාව බංකොලුත් භාවෙන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා. එක ස්සේ මෙසේ කර්තවයක් නෙමේ සියලු දෙනා වගකීම භාරගන්නන්නේ නැතුව පැනල යනකොට තනයතුමා භාරගත්තම. නමුත් අපිට ඇහනෙනවා සමහරය ගෙනවා එතුමා පාලිමේන්තුවෙත් නැතු ඇයි මුදල් ඇමතිකම තියාගෙන මෙම කටයතු කරන්නේ. එතුමා තබාගත යුතුමයි මොකද එතුමා තනිය මේ එක භාරගත්තනම් ඒ අනි වගකීමට අනිත් ඇය සහයෝග දෙෙනවනං. එතුමා ඒ වගකීම අවසංකල ීතුව තිබෙනවා. එනිසා කිසිම සැකයක් නෑ. එතුමාට ඒ අවස්ථාව ශ්‍රීලාංකික මහජනතාව සලසනවා කියන්නේ ශ්‍රී ලංකාව ආසිාවේත් ලෝකෙත් ඉහල තැනක වවැංජබේගෙනෙ බායරතු ප්‍රකාශර පුළුව